ගරු කතානායකතුමනි මම මීට කලින් අවස්ථාවේදීත් කිව්වා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියට මත්තෙන් මේ අදහස ඉදිරිපත් කළා තිබුණේ දැන් මේ වෙනකොට ඔබතුමන්ලා සියල්ලම කැඳවනවා අපි ආරාධනා කරනවා ඊළඟ සති දෙකේදී කමිටු අවස්ථාවේදී පළාතෙන් පළාත යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව සහ පරිපාලනමය වශයෙන් කරන්නා වූ වෙනස්කම් සූදානම් කළ තිබෙන ආකාරය ඒ අනුව දැන්ට තියෙන කලාප 100 120ක් වෙනවා කොට්ටාස කාර්යාලය වෙනුවට ස්කූල් බෝඩ්ස් 550ක් වෙනවා පරිෂද 1200ක් වෙනවා හැම පරිෂදයකම 8 සිට 10 දක්වා පාසල් ප්‍රමාණයක් තියෙන්න පුළුවන් කුඩා පාසල් ඒ ප්‍රමුඛ පාසල් එකක් දෙකක් හෝ සමහර තැන්වල තුනක් වෙන්න පුළුවන් කොළඹ වගේ තැන්වල ඒතර ඒවා අපි නම් කරන්නේ ප්‍රමුඛ පාසල් හැටියට එතකොට අපි ජාතික ජාතික නොවන කියලා ભેදයක් මතු කරන්නේ නැහැ अत्य वश्यम जाति पाशल बावट परीवर्तने वेडसटा तेक् गुरमी गुर स्थानगत किरी मे सियाल विशाल अर्बुद बॉट पत्लासा दनट योजना करलतीकम जाति मट्ट में पाशल नति प्रादेशिक कार्यालय एक बगिन लबादीन एक हतरक्तनो विसी हतरक दीलतीनो इतुसीय लबनावृत्ति ये निर्णायक नु तोरागिन प्रमुख पाशल बॉट पत्क एक निशा मीट वड़ा महिता गंप श्याम प्राले कोट्टासेकम अडुतर में जाति मट्ट में पासल तीनो एक निशा प्रमुखता विलबेन्नी से नुमैति दुष्कर प्रदेश वल प्रादेश लेकम कोट्टास वल इलागट आयन निंगाने पासल तोरागेनी में क्रमवेद पासल सितियम करने पासल सितियम करने अवसान तव सत्य किंग मेनोड पलात हयाक अवसान कर लतीनो महितने अद अपे निलधारी නගිනිර පළාත ඒටික අවසන් වෙච්ච ගමන් ඔබතුමන්ලා සමග මේ පිළිබඳව සාකච්ඡා කරනවා මැපින් සියල්ලම ඒ කියන්නේ කලාප කාර්යාල වැඩි වෙන සංඛ්‍යාව කොහොමද වෙන්නේ ඊට අනුරූපව ස්කූල් බෝඩ්ස් කොහොමද වැඩි වෙන්නේ ඊට අනුරූපව පරිෂද ඇති වෙන්නේ කොහොමද එයින් නම් කරගන්නේ මොනවද ප්‍රමුඛ පාසල් හැටියට අනිවාර්යයෙන්ම තියෙන ජාතික පාසල ප්‍රමුඛ පාසලක් වෙනවා හැබැයි පළාත් පාසලක් වුවත් ජාතික මට්ටමේ තියෙන පාසල් ප්‍රමුඛ පාසල් බවට නම් කළා ඒ පාසල් සමූහය අපි 6න් ඉහළ ද්විභාෂා ඊළඟට උසස් පෙළ විෂය ධාරා හතරම තිබෙන පාසල් බවට ඊළඟ අවුරුද්දේදී පරිවර්තනය කරන්න අපේක්ෂා කරනවා ඊට අදාළ නිර්ණායක පිළිබඳව දැන් ගැටලුවක් මතුවන්නේ නැහැ ඒ නිසා දෙක මෙම පාසල් අවස්ථා පදනම් කරගත් පාසල් පාදක සැලසුම් මත පාසල් ලබා දෙනු පහසුකම් තීරණය කරනු ලැබේ පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව අනුව තම පාසලේ තිබිතු භෞතික හා මානව සම්පත් ප්‍රමාණය නිර්ණායක අනුව පාසල් විසින් ගණනය කර තම අවශ්‍යතා සපුරා ගැනීමට පාසල් මට්ටමේ සැලසුම් මගින් නිල්ලුම් කරනු ලැබේ එම අවශ්‍යතා වාර්ෂිකව අධ්‍යාපන අමාත්‍ය සදා වෙන්කර ලබන ප්‍රතිපාදන සහ පළාත් සභා වයසීෂ යටතේ පළාත් සභාවිත වෙන් කරන මුදල් වලින් පළාත් පාසල් සඳහා ප්‍රතිපාදනය කරනු ලැබේ ඈන්න පැනනෝනන් ඔව් හරි පළවෙනි ප්‍රශ්නයේ දරු කතානායකතුමනි ඇමතිවරයේ වෙනස් වෙන්න ගරු ඇමතිතුමනි අධ්‍යාපන ප්‍රතිපත්ති විනාශ වෙලා විශාල මුදල් සංඛ්‍යාවක් අධ්‍යාපනයට වෙන් කරන ඒවා වතුර යනවා දැන් ළමා රක්ෂණ වැඩසටහනක් යහපාලන ආණ්ඩුවේ කතා කළා පාසල් දරුවෝ රක්ෂණය කරන වැඩපිළිවෙලක් අද ඒක නැති වෙලා ගිහිලා තියෙනවා ළඟම පාසල හොඳම පාසල කියලා පහුගිය කාලේ එක ඇමතිවරයෙක් ඉඳගෙන ඒ එක එක අමාත්‍යවරයෙක් පටන් ගත්තා එතකොට ගමේ තියෙන පාසල් වලට සල්ලි දීලා ළඟම පාසල හොඳම පාසල් කරන්න ගියා නමුත් පහුගිය කාලේ දැන් සාමාන්‍යයෙන් රටේ කියන ජාත්‍යන්තරේ පිළිගන්නා පන්තික ළමයි 30 ඉන්න ඕනි කියලා නමුත් අපේ අධිකරණ නියෝගයක් හරහා ළමයි 35 කරලා තිබිච්ච එකට ඊට පස්සේ කරබඩේ ඒකට ඇපීල් එකක් දාලා ළමයි 40 කළා 35ක් මේන්ටේන් කරගෙන ආපු එක එකපාරට 40 කරලා අර ළඟම පාසල හොඳම පාසල කියන කන්සෙප්ට් එක බින්දිලා ගමේ පාසල් ටික වැහෙන තත්යකට පත්තලා දිනා ළමයි ටික ඇදලා ගිහලා ඒකට දිනා ඊට පස්සේ 13 වසරක අධ්‍යාපනය කියලා තව අධ්‍යාපන ඇමතිවරයෙක් කියලා කතා කටයුතු කරලා ඒකට විෂයන් 20ක් විතර හඳුන්වා දීලා සමහර පාසල් වලට අද ගුරුවරුත් නැහැ ඉන්න ගුරුවරුත් පාසල් වැහිලා ගිහිලා 13 වසරක අධ්‍යාපනයේ තාක්ෂණයේ සඳහා ඒ හිටපු ගුරුවරුත් මැහුම් උගන්වනවා ඒ වගේ දේවල් කෑම බීම කිසීම උගන්වනවා ඒ වගේ දේවල් නිසා ඒකට ආකර්ෂණයක් නැහැ නමුත් මෝටර් මෙකැනික් ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික මේ වගේ දේවල් වෙල්ඩින් ඒවා ප්ලම්බින් ඒ වගේ දේවල් තිබ්බත් ඒවට ගුරුවරු නැති හින්දා ඉල්ලුමක් නැති වෙලා ඒ පාසල් වැහිණ තත්ත්වයකට පත් වෙලා අද පැකින් කඩපුත් නැති
බාණ්ඩ පාසල් වලට දීපු ඒවා ගම්පහ දිස්ත්‍රික්කේ පවා අනන්ත අප්‍රමාණ පාසල් වල තියෙනවා මේ 13 වසරක අධ්‍යාපන සඳහා වෙන් කරපු දේ ඊට පස්සේ ජාතික පාසල් වැඩසටහන මේ රජය ඇවිදilla පාසල් පද්ධතිය දැනට ක්‍රියාත්මක කරන පාසල් අතුරින් තෝරාගත් ජාතික පාසල් ලෙස වැඩි දියුණු කිරීම තුලින් ජාතික පාසල් 10000ක් මේ 10000ක් 1000ක් දක්වා කියලා නම් වෙනවා කියලා වැඩපිළිවෙලක් ආවා ගරු ඇමතුමනි ඒ සඳහා චක්‍රලේඛනයේ ඒ ජාතික පාසලක් කිරීම සඳහා විවෘත කිරීමේ උත්සවයට ලක්ෂයක් දුන්නා පලකේ ගහලා විවෘත කරන්න ලක්ෂයක් දුන්නා ජාතික පාසලක් කියලා පාසල් පද්ධතිය ජාතික පාසලක් කියලා නම ගහන්න රුපියල් ලක්ෂ 2ක් 4ක් අතර මේ එක පාසලක් වියදම් කළා නමුත් අද ඇවිදilla ඒක නැති වෙලා ගිහලා ඉතින් මේ විදිහට වැඩපිළිවෙල යද්දී මේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න තියෙන සොච්චන් සල්ලි ටිකක් මං කියන්නේ එක එක ඇමතිවරය ඇවිල්ලා එක එක ප්‍රතිපත්ති හදලා ඒක ඊළඟ රජයේ එනකොට ඊළඟ ඇමතිවරණ ක්‍රියාත්මක නොවීම නිසා කොච්චර අහක යනවද ඇයි මේ සඳහා වැඩපිළිවෙලක් නැද්ද මේ වගේ ප්‍රතිපත්ති තීන්දුව ගන්නකොට යම් සාධනීය ක්‍රමවේදයකට තිරසාර ක්‍රමවේදයකට ප්‍රතිපත්ති තීන්දුව අරගන්න වැඩපිළිවෙලක් අමාත්‍යාංශයේ ඔබතුමාගෙන්වත් නිර්මාණය වෙන්නේ නැද්ද කියන එක මම ප්‍රශ්න කරනවා තානායකතුමනි අධ්‍යාපන පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සකස් කරන්නේ ජාතික අධ්‍යාපන කොමිසම විසින් ජාතික අධ්‍යාපන කොමිසම විසින් මීළඟ අවුරුදු 10 සඳහා 2023 33 සඳහා දස අවුරුදු ජාතික ප්‍රතිපත්ති සැලැස්මක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ප්‍රතිපත්ති සැලැස්මට අනුරූපව තමයි අධ්‍යාපන යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ලම අපි සම්පාත කළා තියෙන්නේ. නැත්තම් අලයින් කළා තියෙන්නේ. දැන් ඒ අනුව තමයි දැන් ඔබතුමා කිව්ව ජාතික පාසල් 1000ක් කිරීමේ මේ ජාතික කියලා නම දැමීමේ වැඩක් නැහැ. ජාතික කියන නම දැමීමේ වැඩක් නැහැ. ඒක ජාතික මට්ටමට ගේන්න ඕනේ. ඉතින් ඒක බෝඩ් ගහපු අයගෙන් අහගන්න මම ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔව් පොඩක් ඉන්න කියන්නේ. හැබැයි මේක පොඩක් ඉන්න මේ අදහස අපතේ යන්නේ නැහැ. හේතුව ස්කූල් ක්ලස්ටර්ස් 1200ක් ඇති වෙනකොට 1200 ප්‍රමුඛ පාසලක් වෙන්නේ දැන්ට තිබෙන ජාතික පාසලක් හෝ යෝජිත ජාතික පාසල තමයි ප්‍රමුඛ පාසල් වෙන්නේ. පොඩක් ඉන්න. දැන් ඔබතුමා මේ ගැන අවධානය යොමු කරන නිසා මම එක ප්‍රශ්නයක් අහනවා. ජාතික පාසල් 1000ක් පාසල් 1000ක් ජාතික මට්ටමට ගෙනහම ඒ සියලු දෙනා පළාත් රාජ්‍ය සේවාවන් වලින් පළාත් 9ක රාජ්‍ය සේවයට එන්න ඕනේ. ඔබතුමාට හිතා ගන්න පුළුවන් ද කොයිතරම් දුෂ්කර වැඩක්ද කියලා පරිපාලනමේ වශයෙන්. දැන් බෝඩ් එක නෑ 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 බෝඩ් එක ගැහුවයි කියලා ප්‍රශ්න නෑ මන්ත්‍රීතුමා බෝඩ් එක ගැහුවයි කියලා ඔකේ ප්‍රශ්නයක් නෑ. ඒ ඉතින් මුදල් ඒ පහුගිය කාලේ වැය කළා අවසන් කළා තියෙනවා. නෑ නෑ බෝඩ් එක අහගෙන නෑනේ. මොකද නෑ ජාතික නෑ ඒක ප්‍රමුඛ කියලා වෙනස් කරන්න විතරයි තියෙන්නේ ජාතික වෙනුවට ප්‍රමුඛ කරනවා එච්චරයි. ඔ බං හරි දේ තමයි කරන්නේ. ඔව්. ඉතින් ඔව් ඉනෝක දැන් එතකොට ඊළඟට ඔබතුමාට මම කියන්නම් පැහැදිලිව දැන් මෙතෙන්දි බෝඩ් එකක් ගහින්මෙන් පාසලක් ජාතික වෙන්නේ නැහැ. මම ඔබතුමාට හොඳ උදාහරණයක් කියන්නම් එක්තරා වකවානුවක බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 28ක් ජාතික පාසල් බවට පරිවර්තනය කළා. මම නම් කියන්නේ වල්ලාපු තැන්. අද ශිෂ්‍ය සංඛ්‍යාව කීයද? හල්ද මුල්ලේ තියෙන්නේ. හරි ඊළඟට ජනජය විද්‍යාලය දීතලා ඊළඟට දියලුම මහවිද්‍යාලය ওই විදිහට කියාගෙන ගියාගේ 28ක් මේ හැම එකෙම 400ට වඩා අඩුයි අද ශිෂ්‍ය සංඛ්‍යාව බෝඩ් එකක් ගැහිමින් ජාතික උනේ නැහැ හොඳම උදාහරණය ඔබතුමාට පාර්ලිමේන්තුවට එන ගමන් ඔය මේ ගන්සමහන්දී මේ පිටට එනකොට උසාවි පහු කරලා තිනවා රේවත විද්‍යාලය ඕක රේවත රාජකීය කියලා බෝඩ් එක වෙනස් කළා දැන් ඔබතුමා කියන්නේ ජාතික කියලා එදා ඔබතුමන්ලගේම හිටපු අධ්‍යාපන ඇමතිවරේ රේවත රාජකීය කියලා නම දැම්ම පොඩ පොඩ අහගන්න ඉතින් නෑ 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 ඒක නෙවෙයි ඒ කතාව නෙවෙයි පොඩ අහගන්න මම මේ කාටවත් දොස් කියනෝ නෙවෙයි ඉතිහාසයේ වෙච්ච දේ පොඩක් අහගන්න ඒකේ ළමයි 600ක් එදා හිටියා අද ඉන්නේ කීයද 97යි එහෙනම් බෝඩ් එක මාරු වීමෙන් ජාතික වෙන්නෙත් නෑ රාජකීය වෙන්නෙත් නෑ ඒ නිසා ඔබතුමන්ලා සියලු දෙනාගේ සහයෝගයෙන් ඊළඟ සති දෙක තුලදී මම පළාත් මට්ටමේ මන්ත්‍රීවරු කැඳවලා හදලා තියෙන ප්‍රතිපත්ති රාමුවට එකඟතාවය අරගෙන පාර්ලිමේන්තුවට පනතක් ගේන්නේ. එතකොට අපි ඔක්කොම එකතු වෙලා ඒක සම්මත කළාම මෙතුමා දන්නව හොඳට. එතකොට අපිට මේක වෙනස් නොවෙන අර ඔබතුමා කිව්වා වගේ සංකල්ප එන්න පුළුවන්. හැබැයි ඒවා අපතේ නොයා කරගෙන යන වැඩපිළිවෙලකට තමයි අපි අවතීර්ණ වෙන්නේ. ඒක තමයි ප්‍රශ්නය. මම විශේෂයෙන් අවධානය යොමු කරනවා
ඕඩ් ගැහුවෙත් ගෝඨාභය රාජපක්ෂ ඇමතුමාගේ ජනාධිපතිතුමාගේ නියෝගය තුල ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඔබතුමා අධැමති වෙලා හිටියට එදා මේ රාජයේම ඇමතිවරයාම තමයි මේ පහුගිය කාලේ එච්චර කාලයක් ගිහිලා නැහැ එහෙම වෙලා බෝඩ් ගහලා මේ රටේ ජනතාවගේ සල්ලි ටිකයි දෙමව්පියන්ගේ බලාපොරොත්තු ටිකයි තමයි සුන් කරලා දැම්මේ අධ්‍යාපනයට වෙන් කරපු ඈ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ මගේ අහන්නේ ළමයින්ගේ දිවාහාරය ගැන කතා කරද්දි ගරු ඇමතුමනි දිවාහාර වේල ළමයින්ට පාසල් ආහාර වේලක් දෙනවනේ ඔබතුමා හොඳ වැඩක් කරා රුපියල් 30 60 දක්වා වැඩි කරා ඒ වගේම දැන් ජපානයෙන් හම්බෙන සහල් ඇමරික මේ චීනෙන් හම්බෙන සහල් ආධාර වශයෙන් උත් දෙනවා හැබැයි ඒ සප්ලයි එකෙන් කපනවා කියලාත් කිව්වා මම ඒකේ කියන්නේ කපන්න එපා මොකද හේතුව මේ තියෙන බිත්තර ගඩියක් රුපියල් 50 තියෙද්දි 60ට මේක කරන්න බැයි කියන එක ඕන කෙනෙකුට තේරෙනවා ඒක නිසා මේ රුපියල් සල්ලි කපන්න යන්න එපා නමුත් මම අහනවා ඉතින් ජනාධිපතිතුමා ඊයේ පෙරේද ප්‍රකාශයක් කළා තවත් දසලක්ෂයක් සඳහා දෙනවා කියලා මේ දසලක්ෂය දෙනකොටත් යම් වැඩපිළිවෙලක් හදලා මොකද සමහර පාස අපි මේ පාසල් දිව ආහාර වේලා ලබා සම්පූර්ණ දුෂ්කර පාසලක් කියලා සම්පූර්ණ ළමයින්ට දෙනවා සමහර දුෂ්කර නැති පාසල් වලත් ගම්පහ පවා තියෙනවා මේ ඒ ළමයි 1000ක් ඉන්නවනම් මේක 200ක් වගේ ආහාර වේලක් ගන්න බැරුව ඉන්නවා මේ පාසල තුලත් සම්පූර්ණයෙන් දෙන්න අවශ්‍යතාවයකුත් නැහැ එතකොට දැන් අලුතෙන් දසලක්ෂය දීමේදී එම්ම වැඩපිළිවෙලක් එක්ක ග්‍රාමනිලධාරීන්ගේ අඩුවාදායම් තත්ත්වය හරි ඒ පාසල් වලට වැඩපිළිවෙලක් එහෙම නැත්නම් වෛද්‍යවරුන්ගේ පරීක්ෂණ තුල BMI යගේ අගවි අඩු වීම නිසා හෝ විනිවිද පේන වැඩපිළිවෙලක් තුල යම් වැඩසටහනක් දැන්ට කස්කරලා තිනවද නැත්නම් පරණ ක්‍රම වේදයටමද මේක යන්නේ කියන එකත් ඒ වගේම කරු ඇමතුමාට ආයි ප්‍රශ්නයක් අහන්න නැති හිඳ මම කියනවා මහපොළ ශිෂ්‍යත්වයක් ගැන හිතන්න මොකද මහපොළ ශිෂ්‍යත්වේ ලබා දෙන්නේ බැංකු පොලිය මත මමත් මහපොළ ශිෂ්‍යත්ව ලාභියෙක් අධ්‍යාපනය කලේ විශේෂ කුසලතා ශිෂ්‍යත්වෙන් ඒතර බැංකු පොලිය අද දෙගුණයක් තුන්ගුණයක් වැඩි වෙලා තියෙනවා මහපොළ අරමුදල තමයි ඒ පොලියෙන් තමයි මහපොළ ශිෂ්‍යත්වය දෙන්නේ එතකොට එහෙමනම් අද 5000 තව ඒ පොලිය මත වැඩි කිරීමේ හැකියාවක් දෙගුණයක් කිරීමේ 10000 කිරීමේ හැකියාවක් තියෙද්දි ඕනම් පොලිය මේ විදිහට පොලිය තියෙනකොට විතරක් හරි කරනවා කියලා හරි යම් සංකල්පයක් මේ දරුවන්ගේ අධ්‍යාපනයටත් දෙන විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය දෙනකන්ත් වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවද කියන්නේ දෙකම ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා දැන් අතුරු ප්‍රශ්න තව දෙකක් ඇහුවා ඒතර තුනයි කමන්නේ දැනට ලක්ෂ 11කට තමයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන් කරලා තියෙන වැසීර්ෂිය යටතේ පෝෂණය ලබා දෙන්නේ පෑල් 30 මදි නිසා 60 කළා 60ත් මදි මේක 100ක් තමයි සාමාන්‍ය ගාන වී යුත්තේ දැන් මේ වන විට චීනෙන් ලැබුණු හාල්ටන් 5000ක් බෙදලා අවසන් කළා තිනවා තව 5000ක් ලැබීමට තිබෙනවා ඒකත් ලබා දෙනවා ඒ වගේම World Food Program එක යටතේ ලෝක ආහාර වැඩසටහන යටතේ ටොන් 1500ක් අපිට ලැබිලා ඒකත් දැන් බෙදා හරින්මින් තිබෙනවා අපි විශේෂයෙන්ම හොස්ටල් තියෙන පාසල් වලට ඒ ටික ලබා දෙන්න කටයුතු කරනවා ඒ අතරතුර මම නියම ව්‍යාපෘතියක් ආරම්භ කළා කොළඹ නගරේ පාසල් 144 දරු 184,000ක් ඉන්නේ. එයින් පාසල් 21ක් ජාතික. පාසල් 20ක් රජය ආධාර ලබන. මේ ඔක්කොම සමීක්ෂණය කළා ගත්තන් පස්සේ සමහර පාසල් ඒ පාසල තුලම දිවාහාරයක් නොමැති දරුවන්ගේ ප්‍රශ්න විසඳගෙන තියෙනවා. ඊට අමතරව ඒ ප්‍රමුඛ පාසල් විසින් ඔය ජාතික මට්ටමේ පාසල් විසින් කුඩා පාසල් බලා කියා ගන්නවා. ඒ සියලුම ආකාරයෙන් පිළිසරණක් නැති පාසල් 18ක් හමු වුණා. 18 සියලුම දරුවන්ට දරුව 4175කට නොවැම්බර් 1 වෙනිදා ඉඳලා අපි දිවාහාර වේල දෙනවා. ඒ සඳහා මම වැඩසටහනක් ක්‍රියාත්මක කළා තියෙනවා. මේක නියම ව්‍යාපෘතියක් විතරයි. කොළඹ නගරේ පොඩක් එන්න. ඔව් මේ වැඩසටහන මම ජනවාරි 1 වෙනිදා ඉඳලා දිවයින පුරා ක්‍රියාත්මක කරන්න කටයුතු කරගෙන යනවා. ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවක් මගින් මේ දැනට දෙන 111 150 ලක්ෂ 11 21 දක්වා වැඩි කිරීමට යෝජනා කරලා තිනෝ ඒ සඳහා අරුමුදල් සම්පාදනය කරගනිමින් තිබෙනවා අවශ්‍ය චක්‍රලේඛන අපි මේ වර්ෂය තුල නිකුත් කරනවා දෙවැනි ප්‍රශ්නය මහපොළ මහපොළ ශිෂ්‍යත්ව ලැබෙන්නේ 110,000කට විතර විශ්වවිද්‍යාල ශිෂ්‍යින්ට දැන්ට 15,500ක් ගෙවනවා ඒ සංවර්ධන ලොතරැයි වැනි එවෙන් ලැබෙන ආධාර වලින් තමයි ගෙවන්නේ හා නේ නේ පොඩක් ඉන්නෝ කියන්නේ දැන් පොලිය වැඩි උනේ දැන් මාස 3කට කලින්නේ පොලිය මාස 3 කලින් වැඩි උනායි කියලා ඒක ක්‍රූ වෙලා උපචිත වෙලා ගිනුම් වලට ඇවිල්ලා ඒ ටික ආවයි කියලා මේ පොලිය අනුපාතය දැන් වැඩි කියලා එකපැත්තකින් කියනෝනේ මමත් පිළිගන්නවා පොලිය අනුපාතය වැඩි 132 දක්වා ගිහිල්ලා තියෙනවා මේක අනිවාර්යෙන් 120න් පල්ලෙහාට එන්න ඕනේ ඊළඟ මාස 3-4 ඇතුළත මේ රජයේ විශේෂයෙන් බැංකුවල මුදල් සැපයීම ඊළඟට ද්‍රවශීලතාවේ කියන මේ කරුණුත් එක්ක බැංකු පොලිය අනුපාතය ක්‍රමානුකූලව පහළට එනකොට ඔය පොලිය නැවත පල්ලෙහාට එනවා ඔව් ඉතින් ඒක නිසා පොඩක් ඉන්න මාස 3කදී මේ පොලිය වැඩි උනායි කියලා පොලිය උපචිත වෙලා ගිනුමටවත් වැටලා නැහැ. ඒතර එවැනි පොඩක් අහන්න කියන්න. මමත් බැංකුවක නීතියේ මේ අමාත්‍යතුමනි අවුරුදු 9ක් මම බැංකු විභාගයත් කළා තමයි ඩොට් ආවේ. ඒ නිසා මම මේ උපචිත ඇක්රූටඩ් ඇඩ්‍රස් කියන්නේ මොකද්ද?
උපජිත පොලිය කියන්නේ මොකක්ද? උපජිත පොලිය කියලා කියන්නේ යම් යම් ඩිපොසිට් එකකට හෝ ඒ දෙයකට ලැබෙනා වූ පොලිය. ඒ උපජිත පොලිය අවුරුද්දකට පස්සේ තමයි ගිනුමට ආයි වැටෙන්නේ. තෑම මාස 3යි. ඉතින් වැටෙන්න වෙලාවක් නැහැ. ඉතින් ඒක නිසා අපි මම පිළිගන්නවා මේ මුදල ප්‍රමාණවත් නැහැ කියලා. හැබැයි පොලිය අනුපාතික ඉහළ ගිය පමණින් මාසයකට දෙකකට ඒ පොලිය 90 ගණන් හදන්න බෑ. හැබැයි අපි වෙනත් උපකල්ප වෙනත් විකල්පයන් සොයනවා කොහොමද මේ මුදල වැඩි කරන්න කියලා. බොහොම ස්තුතියි. Thank you.